මද පලමුම සන්තෝෂ වෙනවා අපි පක්ෂයක් හැටියට පෞගිය අවුරුද්ධය මැයි නමවෙනිද විශාල ආභියෝගවලට මුහුණ දීලා වර්ෂයක් ඇතුළත නැවත පන දෙමින් නේ රටේ වැඩ කරන ජනතාව වෙනුවෙන් අද පෙනී හිටන මෑදිනයක් පවත්තන්න අපිට ශක්තිමත් වාතාවරණයක් ලබා දෙන්න කටයුතු කිරීම බැලු පිබනව. මැදියන කියන්නේ. වැඩ කරන ජනතාවගේ දිනයම්. මේ රට රාදරයරන ට ගැන හිතන. මේ රටේ තමන් රැක්‍යාව කරන ආයතනයට ආදරය කරන මිනිස්ු වෙන්නේ අද මේ වේදිකාව තුළ. වැඩවර්ජන කරන රටේ ආයතනය විනාශ කරන දරුවන් ව උගසට තියලා බිල්ලට තිීලා තමන්ගේ වෘර්තිය අයිතිවාසික රැකගන්න මිනිස්සු මේ වේදිකාව තුළ නෑ. එනිසා තමයි. මේ වේතිකාවේ වැදකත්කම වැඩි වෙලා තියෙන්නේ. අපි දන්නවා මැත පෙර කතා කර කතිකයෝ කිවගේ කැටිකාලයක් තුළ බිහිවූ ශක්තිමත්ම දේශපාලන පක්ෂය තබයි ශ්‍රී ලංකා පොතු ජන පෙරමුුණ කියන අපි හැමෝම දන්නවා. මේ කෙටිකාලය තුළ අපි තරන් අභිියෝගලට මූුණ දීපු පක්ෂයකුත් මේ රටේ නෑ. ඒ අපභිෝගලට මූුණ දෙෙන් අපිට ශක්තියක් ලැබුණේ. අපේ ගම්මට්ටම ඉන්න ශක්තිමත් දේශපාලන සාමාජිකයන් ඔබතුමල්ල නිසා කියන අපි තමුන් නාංචලට මතක් කරන්න ඕෝනි. ඒ නිසා අද තමන්ගේ අපියෝග හමුවේ මේ ස්ථානයට පැමිණි ඒවගේ මෙතැන්ට එන්න බැරිව ගෙතටට වෙලා අපිට ආශිර්වාද කරන සියලුම දෙෙනට අපේ ගෞරයෝ මේ අවස්සාවියට පුද කරන්න ඕනි. අරගලයේ ආරම්භකුණේ මේරටේ ආර්ථික අර්බු දෙයක් එක්ක. මේ රටේ සාමකාමී අරගලේ ආරම්භ කරේ මිනිස්වාන්ටු පෙරලන්න නෙමෙයි රාජ්‍යයන් වටටන්න නෙමෙයි රාජ්‍යන් විනාශ කරන්න නෙමෙයි. තමන්ගේ තිබිච්ච ගැතලුවලට විසතුන් ලබා ගන්න බලාපොරොත්තු ඇතුව. නමුත්ඒේ සාමකාමී අරගලේ හයිජැක් කර. ප්‍රජාචන්තවාදී විිතිට දේශපාලයටඉන්ට බැරිවෙච්චි පක්ෂ තමන්ගේ දේශපාල අරමුණ ඉටු කරගන්න මේ අරගලේ හයිජැක් කරා. අද තමුන්නාසෙලාට දන්නවා. මේ අරගලයට මූුණදී වරගලේ හිට පොයකීන කතා. අරගලේ හයිජක්කර දේශපාලන පක්ෂ. ඒ අරගලේ සුදෞ්කරය අරයේ දේශපාලන පක්ෂවලට මේ රටේ කුඩුකාරයෝ වැදි වැඩකර මිනිස් ුවක්කෝම එක් කහුනා තමුන්නාචලා දන්නවා. අරගලයේ අවසානයේී අවසංහනය කොතනින්ද. අද මේ අරගල ඉරලලා මාස නමයයි රුවක් මැත්තුමනේ. මාස නමයක් වෙනකොට කූඩාරංවල හිටිය. කණඩායන් අඇද ළමයි ප්‍රසූත කරල කෝච්චි වලදාල යන තත් ද පත්වෙලා තියෙනවා. ඒවිතරක් නෙමෙයි අරගලයේ කුඩුකාරයෝටික ලේකම් කාර්යාලය තිබිච්ච වැටේතිප වටිනාම දේවල් ගෙනිච්චා ජනාධිපති මන්ධතනය කොල්ලකෑවා. අකමැති කාර්යාලය කොල්ල කෑවා. ජනාධිපති ලේකම් කාර්යාලය කොල්ලකෑවා. මේ හොරු මංකොල්ල කාරයෝ ගනිකාවෝ. අලා කාරයෝ විසින් මේමට රාදර කරනු මිනිස් වගේ පෙන ඉඳලා රට රාජ්‍යබිඳවටටන්න කටයුතු කරා. අපි පෞ්ගිය ජනාධිපතිවරණයේදී පාර්මේන්තු මැතිවර්ණයේදී විශාල ජනපට්තාස අපි ගණනි විශවාසයක් කියීලත් චන්දය දුන්නා. ඒ ජනතාවගේ පලාපොරොත් විටි කරන්න අතටත් අපි ශක්තිමත්ව පාර්ුමේතු තුළ ටයුතු කරනවා මයින්ද රාජපක්ෂ ජනාජිපත්තුමාගේ නායකත්තෙන්. එදාි ක්යක් හැටියට හැම තිෂ්ටම රටගැන හිතන පක්ෂයක්. රට එක කියල හිතාගෙන කටයුතු කරන පක්ෂයක් අරගලේ වෙලාවෙඩී. රට රාජ්‍ය වටටන්න බැරිහින්ත තමයි. අපේ නායිට අඩියක් පස්සට අරගන මේ රට ඕනම කෙනනෙකුට බාරර කටයුතු කරන්න අපි ඔපට සහයෝගගේ ලබාදනවායි කියලා ප්‍රතිඥ්ඥාව ලබා දුන්නේ. අද විපක්ෂයේ කෑගාන. ඔය සාක්කූලට අත්්‍යක දාගන ජිල්පෝල ගගා කල්ට උල් කර කර. බරු කිය අන්ුුව කුමහරලාට රට භාරගන්න බැරවුණා. මිනිස් සුන්හ නුමගරන්න සජිත්ලට භාරගන්න බැරවුණා. හැබැයි අප පක්ෂයක් හැටියට ඒ වගකීම ඉටු කරන්න අපේ පාචිතයන්ගේ බලාපොරොත්තු ච කරන්න අප එකට එක් කවවෙලද කටයුතු කරනවා. අරගලය අද ඉවරයි. අරගලය ගැන කනගාටුවෙන පිරිිස වැඩි. අද රටක් හැටියට ජනතාවගේ බලාපොරොත් ටතු කරන්න අපිටයුතු කරමේ යනවා. ඒ නිසා අද හොන්ට හොල්ල බලන්න ගමක. ගමේ හොඳ දෙයක් කරනොකොට ඒක එලියට වෙලා විවේ්චනය කරන්නේ කෞුති කියල හොල බලන්න. තමුන් නාංශලට මතක ඇති යුද්ධ්‍යාව සංකරලා ගමට කොංක්‍රීට් පාර ගෙනවා. ගමට කාපත් පාර ගෙනවා. ගමට අධවේගේ මාර්ග ගෙනවා. ගමේ මිනිසුන්ගේ ඇතිතල පාසුකන් නගා සිටවන්න අපේ නායකයෝ කටයුතු කරා. අපි ඒකයි අදත් ලෛ්‍යනතුව කියන්නේ. අපි රාජ පක්ෂලට කඩේ කියා අදත් යනවා පි හෙටත් යනවා. ඒ වෙන මොකක්වත් හිද නෙමෙයි අපේ දවා දරුවන්ට මේවතේ ජීවත්වෙන්න පුළුවන් වාතාවරණයක් හැදුවේ මේ මහින්ද රජ පක්ෂ ජනාධපතිතුමා කියනකි නිසා කියන කි කියන්න ඕෝනින් එනිසා එතුමාගේ නායකත්වේ ඇතතේ ඕන මභියෝගයක් අපි බාරගන්න සූදානං අපිට ගහන්න ඇති අපේ මන්තවුරුන්ව මැරුව අපේ ගෙවල්ගිනි තිප්පා ගම්මටට මේ පාක්්ෂිකවුන්ට හිරි අරර හැබැයි අපට ගහන්න ගහන්න පන්නරය ලබන මිනිස්වෙන්න පක්ෂය තමයි. ශ්‍රී ලංකා පොදුජාන පෙරමුණ කියන ක අපි මතක් කරන්න ඕනි. ඒ පන්නරයත් එක්ක අපි තමුන්නාන්සලාට පැෑදිුවෝ මතක් කරන්න ඕනිේ. ඉදිරියේ පැවැත්වෙන ඕනම මැතිවරණය ඇති. ඔය කයිය ගහන මිනිස්සුන්ට වඩා. ගම් මට්ට ාම මට්ටම ශක්තිමත්ම දේශපාලන වැටපිළිවල ක්‍රියාත්ම කරලා මේ රටේ. අනාගතය වෙනුවෙන් මම එකයි කිව්ව මුලින් මත් කිව්වෙේ. අපේ නායකෝ මිනි මරපු නායකයෝ නෙමෙයි. අපේ නායකොර රට විනාශකරපු නායකයෝ නෙමයි. අපේ පක්ෂට නායකත්වය දෙන්නේ මේ රටේ මිනිස්සුන්ට ජීවිත දාජානය අදීපු නායකයෝ. අපේ පක්ෂත නායකත්වය දෙන්නේ මේ රටට වැඩකරපු නායකයෝ එහෙම නං ඒ නායකන් එක් අභියෝග හමුවේ ඉදිරිි ගමනක් ගිහිල්ලා මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු යුතු කරන්න අපි. කටයුතු කරනුවායි කියනක සබ් මතක් කරමින් සියලු ජනතම ජයවයවයි පතමින් මන අදන බවසටි සන්න නොසැලේකිසිද ප්‍රසන්න සැමදා තිනනා පොසන්නසියට රජිත ප්‍රසන්න.